අදාපි බලන්න යනවා අපොස්තලික සේවය නම් කුමක්ද? අපොස්තලික කියන වචනේ එන්නේ අපොස්තුලෝ කියන ක්‍රියාපදෙන්. ඒක ගැන අපිට වැඩිම මතක තියෙන පදේ තමයි යොහන් 20:21 පියාණන් වහන්සේ මා එව්වාක් මෙන් මම ඔබලා යවමි. පියාණන් වහන්සේ මා එව්වාක් මෙන් ක්‍රියාපදය අපොස්තුලෝ. පියාණන් වහන්සේ මා එව්වාක් මෙන් කියන්නේ ස්වර්ගයෙන් එව්වාක් මෙන් මම ඔබ යවමි. ඒක ක්‍රියාපදයේ පිම්පෙෝ. ඒ කියන්නේ ඒ බලතලයේම ඇතිව. ඉතින් යේසුස් වහන්සේ මේ අපොස්තුල් හෙවත් අපොස්තුලවරයා කියලා පාවිච්චි කරපු පදය එයා අරගත්තේ උත්තම පූජකයාගේ නාමයෙන්, උත්තම පූජකයා වෙනුවෙන් ඒ බලතලම ඇතිව තව නගරයකට යන කෙනා අපොස්තුල් කියලා තමයි උත්තම පූජකයා ඇරියේ. ඒක යේසුස් වහන්සේ පාවිච්චි කරා තමන්ගේ ගෝලයන්ට ගෝලයන්ව තෝරා ගන්නකොට අපොස්තුලවරු 12 දෙනෙක් තෝරා ගත්තා කියලා. එතකොට එපිස 4:12 කියනවා ඇතමුන්ට උන්වහන්සේ මේ ක්‍රිස්තු දීමනා දුන්නා, ක්‍රිස්තු නිල දීමනා. අපොස්තුලවරයාය, ප්‍රපේතවරයාය, ඉන්දිරා ගුරුවරයා, ඉමැන්ජලිස්ටවරයා. එතකොට එපිස 4 අදහස එතුමා උන්වහන්සේ පාතාලයට බැස ආරෝහණය වන කල්හි මේ ක්‍රිස්තු නිලදීමනා අපි තුල පිබිදෙව්වා කියන එක. එපිස 4:7 උන්වහන්සේ උසස්තන්ට නැගුණු කල්හි වහල්කමට ගත්තවන් වහල්කමට ගෙන ගොස් මනුෂ්‍යන්ට තෑගි දුන්නේය. ඒ මනුෂ්‍ය ලෙස දුන්න තෑගි මොනවද? ඒක තමයි ප්‍රේරිත සමහරුන්, ප්‍රේරිතයන් සමහරුන්, අනාගත වක්තෘවරු සමහරු, සුභාරංචි ප්‍රකාශ කරන්නන් සමහරු, සභාපාලකයන් සමහරු, ගුරුවන් කොට දුන්නා. එතකොට උන්වහන්සේගේ ස්වර්ගාරෝහණයේදී අපිට දෙන දීමනා උන්වහන්සේ තේරුම් ගත්තා. ඒ වගේම අපිව පාතාලයෙන් ගලවාගෙන උන්වහන්සේ ආරෝහණය වෙන විට ස්වර්ගයේ සිංහාසනයෙන් මේ දීමනා අප තුළ පුබුදවනම් බා. ඉතින් අපි නැමති උත්පාදනය ලබා ශුද්ධාත්ම බෞතිස්මට යනකොට මේ අපි තුල තැබුවා වූ දැන්වංශයේ කැඳවීමේ දීමනාව පිබිදෙනවා. එතකොට අපේ චරිතාංගයක් තියෙනවා දැන්වංශයේ මවපු එලෙස ඒකට අනුව කැඳවීමක් තිබෙනවා, ඒකට අනුව දීමනා සෙට් එකක් තිබෙනවා. මේ වගේ දීමනාවක් ඊළඟට ඒකෙන් එන මිෂන් එකක්, දූතනයක් තිබෙනවා. පියාණන් වහන්සේ මා එව්වාක් මෙන් මම ඔබ යවමි, එකින් එන සේවයක් තිබෙනවා. ඉතින් අර අපොස්තුලික කියන එකේ මූලික අදහසක් තියෙනවා ස්වර්ගයෙන් ආපු දේ අනුව තමාගේ සේවය කිරීම. එතකොට අපි ඒ දූතණයෙන් අපේ සේවයට ගිහිල්ලා ඒ සේවය සඳහා උන්වහන්සේ මේසයක් පිළියෙල කරනවා. ඒකේ අපිත් එක්ක ඉඳගන්නේ කවුද, ක්‍රියා කරන්නේ කවුද, මේසේ කොටස කොපමණ ප්‍රමාණයක්ද, ඔබගේ සේවය එක් ගමකද, ගම් 10කටද, මුළු පළාතකටද, මුළු රටකටද, ඒ රටෙන් එහාටද, ඒ ඔක්කොම එතුමා අපිට පිළියෙල කර මේසේ තිබෙනවා. හිසතලින් ආලේප කරනවා, ඒ සඳහා කුසලානයක් පිරිත්‍රියන දෙනවා. ඒ සේවය කරන යනකොට අපි ඊළඟ පරම්පරාවක් බිහි කරනවා. අපේ වර්ගයා ක්‍රිස්තුන් වහන්සේ තුළ බිහි කිරීම. ඉතින් පාවුල්තුමා කියනවා පළවෙනි කොරින්ති 4:10 ඔබට බොහෝ ගුරුවරු හිටියත් ඉන්නේ එක පියෙක්. එතකොට අපොස්තුලික සේවයේ හැටි තමයි පියෙක් ලෙස පුතුන් දූවරු ඇදහිල්ලේ බිහි කිරීම, සේවයට බිහි කිරීම. ඒතර අපොස්තුලවරුගේ ලක්ෂණය තමයි ඔහු සමග ඔහුගෙන් සුභාරංචි ඉපදුණු අය ජීවිතාන්තයේ දක්වා ඔහු සමග සේවයේදී සිටිනවා. ඔවුනුත් දිවි ඇතිතුරා ඔවුන් සමග ක්‍රියාත්මක වෙනවා. ඒකයි පාවුල්තුමාගේ ලිපිවලින් පේන්න තිබෙන්නේ. එයා තිමෝතිට අවසන් කාලේ හිරේ ඉන්නකොටත් අවවාද දෙනවා මෙහෙම කරන්න. ඒ අවවාද තිමෝතිත් පිළිගත්තා. ඒකයි මේ අපොස්තුලික සේවය කියන එකේ අදහස. පාවුල්තුමා කියනවා ගලාති 4:19 මම නැවතත් ඔබ තුළ ක්‍රිස්තුස් වහන්සේ ඉපදෙන පිණිස, ජනනය වන පිණිස ප්‍රසව වේදනා මිදිමි. ඒ කියන්නේ ස්ටේජ් එකකින් ස්ටේජ් එකට, සීසන් එකකින් ඍතුවෙන් ඍතුවට ක්‍රිස්තුස් වහන්සේ තවත් සෑදෙන පිණිස අපේ
අපේ පුතුන් දුවරු ගැන අපි ගර්භෝත්පත්තියක් ගන්නම ඒක අපොස්තලික සේවය කියන්නේ. දැන් අපි බලන්න යනවා පිලේමොන්ට ලියපු යවුම් පත්‍රය. ඒක එක පරිච්ඡේදයයි තියෙන්නේ. ක්‍රිස්තුස් යේසුස් වහන්සේගේ හිරකාරයෙක් වන පාවුල් සහෝදර වූ තිමෝතියස් යන අප විසින් අපේ ප්‍රේමවන්ත වූ හවුල් සේවකයෙක් වූ පිලේමොන්ට, අපේ සහෝදරිය වූ අප්පියාට, අපේ හවුල් හේවායෙක් වූ අර්කිපස්ට නුඹේ ගෙදර තිබෙන සභාවට ලියා එවන වගේ. එතකොට මේ කොලොස්සි නගරයේ තමයි පිලේමොන් හිටියේ. එයා ප්‍රභූවරයෙක්, එයා ධනවතෙක්, එයාගේ ගෙදර තමයි සභාව සිද්ධ වුණේ, එයාගේ බාහිරයව තමයි අප්පියා. එතකොට ආකිපස් කොලොස්සියම නැවතිලා සේවය කරගෙන හිටියා. පාවුල්ලේ ඔක්කොටම පියෙක් ලෙස එක වගේ කතා කරනවා. ඒක තමයි පාවුල්ගේ අපොස්තුලික සේවය මේ සභාව කරගෙන යාම ගැන සහ තවත් විශේෂ අවවාදයක් ගැන, අනුශාසනයක් ගැන. ඉතින් පිලෙමොන් එකේ හතරේ කියනවා, යේසු වහන්සේ කෙරෙහි සියලු ශුද්ධවන්තයන් කෙරෙහි තිබෙන ඔබේ ප්‍රේමය ඇදහිල්ල ගැන මම අසා ඔබ තුළ පවතින සියලු යහපත් දේ ගැන දැනගැනීමෙන් ඔබේ ඇදහිල්ලේ හවුල්කාරකම කියලා යාව එයාට ක්‍රෙඩිට් දෙනවා. එයා ඒ ගැන ස්තුතිය ප්‍රකාශ කරනවා. ඊළඟට එයා විශේෂාවාදයක් දෙනවා, සුදුසුව තිබෙන දෙය ඔබට ආඥා කරන්න ක්‍රිස්තුස් වහන්සේ තුළ මට බොහෝ නිසකකම තිබෙන නම. ඉතින් පාවුල්තුමා යත් එක්ක තිබෙන ඒ ලබැඳි උත්පාදනය නැවත උත්පාදනය කිරීමේ සමදකම, දැනටත් ඔහුගේ නායකයා ජ්‍යෙෂ්ඨයා වීමේ සමදකම. දැන් පිලෙමොන් කොලොස්ස නගරේ ලොකු මිනිස්සෙක්, නමුත් එයාගේ ඒ සමදකම. ඉතින් අපිත් ලංකාවේ ඉල්ලා සිටිනවා හැම නගරයකම ප්‍රභුවරු, ව්‍යාපාරිකයෝ, වෘත්තිකයන් ඔබගේ සේවය තුළ ගැලවි ඔබටත් මෙහෙම සබඳකමක් ඔහු සමග තියාගන්න පුළුවන් වෙයි කියලා දිවි ඇතිතුරා. දැන් සේවයේ කනගාටු දෙක තමයි ජ්‍යෙෂ්ඨයව අත්හැරලා කනිෂ්ඨයන් යෑම, අනිත් එක ජ්‍යෙෂ්ඨයත් පියෙක් ලෙස නැතුව පාරව කෙනෙක් වගේ අනකරන්ට යෑම. දැන් ඒක ක්‍රිස්තුස් වහන්සේගේ ආත්මයක් නෙමෙයි, අලුත් ගිවිසුමේ සේවයේ හැටිත් එහෙම නෙමෙයි. ඉතින් පාවුල්තුමා පිලෙමොන්ට කියනවා, මට ඔබට අනකරන්න පුළුවන්කම තිබුණත් එසේ නොකර, මහලුව දැන්ට ක්‍රිස්තුස් වහන්සේගේ හිරකාරයෙක්ව සිටින පාවුල්, අහිරේ හිටියේ මේ වෙනකොට, පාවුල් නම් මම ප්‍රේමය නිසා ඉල්ලා සිටිමි. ඒක තමයි අපොස්තුලවරයාගේ භාෂාව. අධිකාරීත්වය තිබෙන නමුත්, ඔතෙන්ටිසිටි තිබෙන නමුත්, මෙයාව උත්පාදනය කිරීමේ ඒ අයිතික භාවය, බිලෝංගින් එක තිබෙන නමුත් පාවුල්තුමා කියනවා, එනමුත් මම ඉල්ලීමක් තමයි මේ කරන්නේ. මොකද ඉල්ලීම? මා නුමෙන් උදක්ම ඉල්ලන්නේ බැඳුම්බල සිටි යදී ජනනය කළ මගේ දරුවෙක් වූ ඔනෙසීමස් ගැන. මෙයා මේ ඉල්ලීම කරන්නේ තව පුතෙක් ඔනෙසීමස්. කොහෙද යව හම්බුනේ? හිරේදී. දැන් ඔනෙසීමස් පාවුල්තුමා හිරේ ඉන්නකොට ඔනෙසීමස්ට සුභාරංචි කියලා ඔනෙසීමස් ගැලවීම ලැබුවා. කවුද ඔනෙසීමස් කියන්නේ? ඔහු පිලමන් එකේ 11, ඔහු වරක් නුඹට නිෂ්ප්‍රයෝජනව සිටිය නමුත් දැන් නුඹටත් මටත් ප්‍රයෝජනව සිටී. මාගේම සිත වැනිමු ඔහු නුඹ වෙත නැවත එවමි. මෙයා පිලෙමොන් යටතේ වහලෙක් හිඳලා පැනලා ගියා. එතකොට රෝමාධිරාජ්‍යයකට දනුවම මරණ දඬුම. නමුත් කෙසේ හෝ මෙයා හිරේ ඉඳලා ඔනෙසීමස්. දැන් පාවුල් කියනවා, දැන් එයා තවත් වහලෙක් නෙමේ, ඔබේ සහෝදරයෙක්, මගේ පුතෙක්. එනිසා එයාව පිළිගන්න. මගේම සිතවැනි වූ ඔහු නුඹ වෙත නැවත එවමි. සුභාරංචි නිසා බැඳුම්වලදී ඔහු ඔබ වෙනුවෙන් මට උපස්ථාන කරන පිණිස මා වෙත සිටුවා ගන්නට කැමැතිව සිටියෙමි. එයා කාලයක් පාවුල් එක්ක හිටියා. නමුත් ඔබේ යහපත්කම බලයෙන් වාගේ නොව නිදහස් කැමැත්තකින් වන පිණිස ඔබේ කැමැත්ත නැතිව කිසිත් කරන්නට සතුටු නොවුනම. ඉතින් පාවුල්ට යයිතිය තිබුණත් පාවුල් කිව්වා, දැන් ඔහු ඔබෙන් ඉඳලානේ ආවේ, නිසා මම ආපහු ඔබ වෙත යාව එවනවා. මක් නිසාද? සමහර විට ඔහු කලකට ඔබෙන් වෙන්මුනේ මෙතැන් පටන් දාසයකු කොට නොව දාසයකුට වඩා ප්‍රේමවන්ත සහෝදරයෙකු කොට සදාකාලයටම ඔහු නුඹට ලං වෙන පිණිස. ඉතින් පාවුල් කියනවා, දැන් මේ වහලා
ඔබගේ සහෝදරය වෙලා මක් නිසාද ඔහු ක්‍රිස්තුස් වහන්සේ තුල උපත ලැබුවා මම ඒ ගැන වෙහෙසුනේ ඔබ ගැනත් වෙහෙසුනේ මමයි ධාරක ප්‍රේමයෙන් ඔබව වැදුවෙත් මමයි ධාරක ප්‍රේමයෙන් මේ ඔනසීමස් කියන වහල ගැලවීමට ආවෙත් මාතුලින් දැන් ඔබලා එක පියෙකුගේ දරුවෙන් ජීවත් වෙන්නේ ඉතින් ඒක ඉතා උතුම් උතුම් සම්මතය ඉතින් තවදුරටත් පාවුතුමා කියනවා පිළෙමොන් 116 විශේෂ ලෙස මට ප්‍රේමවන්ත සහෝදරයෙකු ඔහු කොපමණ වැඩියෙන් මාංශාකාරයෙන් සහ ස්වාමීන් වහන්සේ තුළ ඔබටත් එසේ නොවන්නේද ඉතින් ඔබ මා පංගුකාරයෙකු කොට සිටිනවා නම් මා වගේ ඔහු පිළිගන්න ඒකයි රෙකමෙන්ඩේෂන් එක මාව පිළිගන්නවා වගේ මේ ඉස්සර බහලා පිළිගන්න ඔහු නුඹට අයිත්තක් කළා නම් නොහොත් නුඹට ණයව සිටිනවා නම් ඒක මාගේ ගණනට තබා ගන්න ඉතින් එහෙමයි පාවුල් මේ වහලෙක් වූ කෙනා ගැන පිළෙමොන් කියන ප්‍රභූහරයට කතා කරන්නේ වහලෙක් වූ ඔනසීමස් ගැන මක්නිසාද දැන් ඔනසීමස් පාවුල්ගේ ආත්මික පුතා වෙලා නිසා ඒක මාගේ ගණනට ඒ ණය මගේ ගණනට තබන්න පාවුල් කියනවා සවුල් නම් මම මගේ අතින් මේක ලියමි මම ඒක ගෙවන්නෙමි නුඹට මට ණයක්ව සිටින බව නුඹම මට ණයක්ව සිටින බව නුඹට නොකියන පිණිස ඇත්ත තත්ත්වේ පාවුල් කියනම ඔබව ක්‍රිස්තුස් වහන්සේ තුලට ගෙනල්ලා ශික්ෂණය කිරීම ගැන ඔබ මට ණයගැති විය යුතුයි නමුත් ඒක නොසලකා මේ ඔනසීමස් කියන අය මගේ ගණනට තබලා ඔබ ඔහුට සමාව දෙන්න ඉතින් එහෙමයි අපොස්තුලවරේ කතා කරන්නේ නගරයේ මේ ප්‍රභුවරයට ඉතින් අපි විශ්වාස කරනවා මේ කාලේ ප්‍රභුවරු ගැලවීමටයි ව්‍යවසායකයන් ගැලවීමටයි ව්‍යාපාරිකයන් ගැලවීමටයි වෘත්තිකයන් ගැලවීමටයි ලංකාව ආර්ථිකයෙන් සෞභාග්‍යමත් වී ලංකාව ට්‍රාන්ස්ෆෝමේෂන් පරිරූපණය වෙලා ක්‍රිස්තුස් ස්වභාව නිසා ලංකාවට මහත් ආශිර්වාදයක් වෙයි ක්‍රිස්තුස් වහන්සේ තුළ මාගේ සිත ප්‍රාණවත් කරන්න ඔබට ලියා එවන්නේ මා කියනවටත් වඩා ඔබ කරන බව මා දැන ඔබේ කීකරුකම් විශ්වාස කරගෙන එහෙමයි අපොස්තුලවරේ කතා කරන්නේ මම දන්නවා ඔබ ඒකාන්තයෙන්ම මේ සියලු දේ කරන්න කැමතියි කියලා ඉතින් ඒ වගේම විටින් විට පාවුල්තුමා කොලිසියේ සභාවට එපාෆ්‍රස්වත් යවනවා ඒ සභාවේ තතු ඒ සභාවට තව ශක්තියක් වෙන පිණිස ඒ කොලිසියේ ඉඳගෙන සේවය කරන්නේ අකිපස් එහෙමයි අපොස්තුලවරේ සේවය කරන්නේ ඒ නිසා අපිත් මෙහ ඊළඟට හැමෝම කෙනෙක්ම තුල තිබෙනවා දයන් වහන්සේ ස්වර්ගයෙන් එවු දීමනාවක් අපොස්තලික දීමනාවක් අපොස් හැමෝම අපොස්තුලරු නෙමෙයි ඒ දීමනාව අපොස්තුලික කියන්නේ ස්වර්ගයෙන් ආපු නිසා ස්වර්ගයේ ආලේපයෙන් පොළවේ සේවයට යන පිණිස හැමතිස්සම ඒ ස්වර්ගයේ ආලේපයෙන් ප්‍රකෘති වූ අලුත් වූ ආලේපලත් දීමනාවක් තුලින් තමයි අපි පොළොවට සේවය කරන්න යන්නේ. Thank you for listening.